පූර්වාන්ත අපරාන්ත පූර්වාපරාන්ත පංචස්කන්ධ ගැන විග්‍රහයක් කරන්න කියම ඉල්ලීමක් කරනවා. දැන් ඒක තමයි මේ කලි. අතීතයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ වායින් හටගත්තා වූ పూర్ව ක්‍රියාවලියක් තිබුණා. ඒ මුල් කරගෙන ඒ ගැන අතීතයේ සිහි කරලා බලනකොට අපිට නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියක් එහෙම ඇති වෙනවා නම් ඒ පංචස්කන්ධය ගැන සිහි වෙලා ඉදා විඳව පංචස්කන්ධයක. ඔව් పూర్වාන්තයේ පිළිබඳව ඇලුම් කරන්නේ කියන යථාර්ථය දැකෙන්නේ. නම් పూర్වාන්තය කියන්නේ මීට పూర్ව කාලය. මෙතෙන්ට එන්නේ ඉතින් අපි හිටපු තැන් කිරිචයන් ඔක්කොම අරගන්න. මෙන්න මේ పూర్වාන්තයේ පිළිබඳව සැක නැතුව දැක ගන්න ඕනේ. සත්වයේ පුද්ගලයේ කියන දෘෂ්ටියක් අපි ඇති කරගෙන තිබෙන මායාවක් මුලාවක් මිසක් ඇත්තක් නෙමෙයි. මෙබඳු වන්නා වූ ක්‍රියාකාරී ස්කන්ධ පරම්පරාවක් තිබුණා මිසක් ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම ගොඩට වැටෙන එකක් මිසක් නිත්‍ය සුඛ ආත්ම එකක්වත් මේ පංචස්කන්ධයේ අතීත පංචස්කන්ධයේ තිබුණේ නැහැ කියලා. මේ විදිහට දකින්න පූර්වාන්තයේ චන්දරාගයේ මිදෙන පූර්වාන්තයේ අත්හැරේ. මේකෙන් මැත්තේ අපරාන්තය කියන්නේ මේකෙන් පස්සේ ඉදිරියට. ඉදිරියට හටගන්න පංචස්කන්ධයන් නිත්‍ය වේද සැප වේද ආත්ම වේද කියලා බලනකොට අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ පංචස්කන්ධයව මතු හටගත්තත් හටගන්නවා මිස නිත්‍ය සැප ආත්ම එකක් නම් හටගන්න විදිහක් නැහැ කියලා ධර්මානුකූලව දැක්කහ. මතු අනාගතයේ පිළිබඳ යම්කිසි චන්දරාගයක බැඳිලා මම මෙහෙම කෙනෙක් වේවා, දෙවියෙක් වේවා, බ්‍රාහ්මීෙක් වේවා, මෙබඳු කෙනෙක් වේවා ආදි වශයෙන් බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ බලාපොරොත්තු චන්දරාගයේ සහමුලින් මිදලා ගියහම අපරාන්තයේ බැඳීම ඉවරයි. අපරාන්තයෙන් නිදහස් වෙනවා. పూర్వాపరాంత කිවි දැන් මේ මොහතක් ගානේ මොහතක අතීතයයි මොහතක අනාගතයයි. ඒක තමයි අපි මේ අධ්‍යයම වර්තමානයේ කියලා කියන්නේ. වර්තමානයේක භුක්ති විඳින්න කාටවත් වෙලාවක් නැහැ. ඇයි කියේ ගහනකොට වර්තමානයේ ගිවිලා අතීතයට ගිහින් ඉවරයි. මොහතක අතීතයත් මොහතක අනාගතයත් මැදි කරගෙන ඇති කරගන්න සංඥා වාද්‍යය තියෙනවා. ඒකෙන් තමයි අපි මේ වර්තමානයේක ජීවත් වෙනවා කියලා හැඟීම ගන්නෙ. දැන් වර්තමානයයි කියනවා මොහතක තිබෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධවල නිත්‍ය වූ සැප වූ ආත්ම වූ මාත්‍රයක්වත් නැහැ කියලා දැකලා ඒකත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ගොඩේමයි කියලා දැක්කන මේ වර්තමානයේ පිළිබඳ යම් චන්දරාගයක වැඳීමක් තිබුණා එයින් හිතවිලි ක්‍රියාවදන් වල තිබෙන ඒ චන්දරාගයේ නිදහස් වෙයි. ඒකේ නිදහස් වුණා ලෝකයේ අල්ලපු අතීතෙත් නැහැ වර්තමානෙත් නැහැ අනාගතෙත් අල්ලපු දෙයක් නැහැ. තුන්කොළ චන්දරාගයේ නිදහස් වුණාම මෙන්න මේ කියන పూర్වාන්ත අපරාන්ත పూర్වාපරාන්ත කියන මේ තුනේම නිදහස් වෙනවා. එන අහු අතීතයේ නැති නිසා අතීතය සම්බන්ධ කරලා ඔහු චන්දරාගය ඇති කරවන්න බෑ. සසර ගමනට හේතු හදන්න බෑ. මතු අනාගතයේ බලාපොරොත්තු ඇති කරවල චන්දරාගයක් හදලා සසර ගමනට හේතු හදන්න බෑ. වර්තමානයේ මම කියලා කෙනෙක් ඉන්නවා මෙහෙමයි කියන හැඟීමක් ඇති කරලා දෘෂ්ටි ගන්නවන්න බෑ. මේ තුනේ නිදහස් වුණාම ඔහු අතීතෙත් නෑ වර්තමානෙත් නෑ අනාගතෙත් නෑ. අත්‍යරුණු නොයරුණු මිදුණු ස්වභාවයක තහම දැනගන්නවා. එහෙනම් මේ අන්තිම කයි විපාකයි ගෙවිලා ඉවරෙන් දවසක් එනවා. ගොඩ නැගීමක් නෑ. එනම් අත්තු මතු භාවයක් හැදෙන්නේ හේතු නැහැ කියලා දැනගන්න අරිහතුන් වහන්සේ. අනිදෙන එකයි වෙන්නේ.